අයිබෝන් හරිත හරියටම කියන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත ගත වූ පැය 24 තුල තවත් කොවිඩ් මරණ තුනක් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 100 සීමාව ආසන්නයට ඉතියෝපියාවේ යුද කලාපයේ සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 38ක් බේරා ගැනීම පසුගිය රජයේ අක්‍රමිකතා සෙවීමට වෝහාරික විගණනයක් LPL තරඟාවලියේ පළමු තරඟයේ ජය කලම්බු කිංග්ස් කණ්ඩායමට ආගම දහමට මුල් තැන දෙමින් සමාජයේ විප්ලවීය වෙනසක් ඇති කළ යුතුයි හිටපු කතානායකගෙන් ප්‍රකාශයක් විශ්වවිද්‍යාල විවෘත කිරීම තවමත් අවදානම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුත්කලින් අතර කොළඹ අට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 87ක පිරිමි පුත්කලෙක් දවනවා. ඔහු කොළඹ ජාතික රෝහලේදී පසුගිය නොවැම්බර් මාස 26 වනදා මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග බැක්ටීරියා ආසාදනයක් සහ නිදන්ගත පෙනහළු රෝගයක් උත්සන්න වීමයි. බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80ක පිරිමි පුත්කලෙක්ද මියගොස් තිබෙනවා. COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලේදී ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර මොහු පසුගිය නොවැම්බර් මාස 25 වන දින මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, නියුමෝනියා තත්ත්වය සහ COVID-19 වෛරසය ආසාදනය සමග ඇති වූ හෘදයාබාධය. පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්ද කොළඹ ජාතික රෝහලේදී නොවැම්බර් මාස 23 වනදා මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, දියවැඩිය සහ COVID-19 ආසාදනය සමග ඇති වූ ආඝාතයයි. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 559 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් පුද්ගලින් 553 දෙනෙකු දේශීයව හඳුනාගත් පුද්ගලින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. එලෙස ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 253ක්. ගම්පහ ප්‍රදේශයෙන්ද ආසාදිතින් 65ක් හා කළුතර ප්‍රදේශයෙන්ද වාර්තා වූ ආසාදිතින් 35 දෙනාද ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතරට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත රෝගීන් සංඛ්‍යාව ඊයේ දින වන විට 18000 සීමාව ඉක්මවා ගිය අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 22000 සීමාව ඉක්මවා ගියා. කෑගල්ල මහරෝහලේ සේවය කළ හෙද නිලධාරිණියකටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඇගේ සමීපතම ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. මාදම්පේ හා ආරච්චි කටුව යන ප්‍රදේශවලින්ද කොවිඩ් ආසාද්‍ය පුත්කලින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේදී හඳුනා ගැනුණා. ඒ අනුව ඔවුන් ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. සීතාවක අපනයන කලාපයේ කර්මාන්ත ශාලා තුනක පුත්කලින් 12 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් යහල්බත්ත, කුරුවිට, ඇහැලියකොට, කිරියල්ල හා රුවන්වැල ප්‍රදේශවල පදිංචිකරුවන්. බස්නාහිර පළාතේ රැකියාවල නිරතව සිට දීපවාලී උත්සව සමයෙන් පසු භගවන්තලාව ප්‍රදේශයට පැමිණි 5 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ 28 හැවිරිදි එක්ද රුපියකු තම ත්‍රිරෝද රථයෙන් ස්ථාන කිහිපයක සැරිසරමින් සිටියදී භගවන්තලාව පොලිසිය නිලධාරීන් සහ භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් එක්ව අදාළ පුත්කලයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ඊයේ රාත්‍රියේදී කටයුතු කළා. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 5 වන දිනය අදයි. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පාර්ලිමේන්තුවේදී විශේෂ භාර අමාත්‍යවරුන් මෙලෙස පිළිතුරු ලබා දුන්නා. දැන් විදේශ රටවල් අපි ගත යුතු පේටන් අයිතිය උරුම කරගෙන තියෙනවා මේ ඒකදේශික ඖෂධීය ශාක. මේවා ආපෞසරයක් අපිට උරුම කරගන්න අමාත්‍යංශයේ විදියට දිගු දුර දැක්මක් එක්ක අමාත්‍යංශය අවධානය යොමු කරලා කටයුතු කරමින් තියෙනවද? ඖෂධීය ශාක වර්ග පිළිබඳව බොහෝ අනපනත් සහ නීති සකසලා තියෙන්නේ දේශීය වෛද්‍ය අමාත්‍යංශයෙන් නෙමෙයි. ඒ නිසා අපි මේ වෙන විටත් එම අමාත්‍යංශයත් සමග එකට එකතු වෙලා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සහ සාකච්ඡාවක් සිදු කරමින් යනවා අපිට ආවේනික ඖෂධීය ශාක සංරක්ෂණ ක්‍රීම් පිළිබඳව. ආයුර්වේද වෛද්‍යවරයෙක් විෂබීජ හරණයට දුම් මුට්ටිය නිෂ්පාදනය
निर्देश क्रमानुकूल निष्पादन मध्य परिमाण कर्मांतकरुवन් සඳහා මේ තඹ බෙදලා දෙන්න ඕනි. පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකාරයෙකුට මහා පරිමාණ වශයෙන් IDB එකෙන් තඹ ලබා දීලා තිබුණා. රුපියල් මිලියන 63,708ක තඹ ආනයනය කරන ගමන් පිටකටට අපනයනය කිරීම කළා. සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ලංකාව ඇතුළෙම මේ තඹ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා වැඩපිළිවෙළක් තියනවාද කියලා මම අහන්න කැමතියි. දැනටමත් එවැනි වැඩපිළිවෙළක් සකස් කරගෙන යනවා. ඒ තඹ පිට මේ රට තුළම රීසයිකල් කරගන්නට පුළුවන් නම් මම හිතන එක ඉතා වැදගත්. අපි ඒකට යොමු වෙනවා කියලා මම ප්‍රකාශ කරනවා. ස්වභාවික සම්පත් හරියාකාරව හසුරුවා ගැනීමට සැලැස්මක් ඉදිරිපත් කළ තියෙනවා රජයේ විසින්. ඒ සැලැස්ම අවභාගිය දැක්ම යන ප්‍රතිපත්තිමය ප්‍රකාශනයේ අඩංගු වෙලා තිබෙනවා. මේ උඩට පළාත්වල පාරම්පරික ගම්මාන 45ක් විතර තියෙනවා මේ තම ආශ්‍රිත ව්‍යාපාර. දැන් මේ සම්පූර්ණයෙන්ම නවත්තන නම් ඒ ආගේ අවශ්‍යතාවය ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න. ගරු කථානායකතුමනි, නැගෙනහිර විශ්වවිද්‍යාලය එහෙම නැත්නම් ශර්යා විශ්වවිද්‍යාලය පිළිබඳව ප්‍රශ්නේ මම අහනවා. බෙටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් වගකීමෙන් සීමා සහිත සමාගමක් වශයෙන් 2016-2029 දින සංස්ථාගත කර ඇත. ආයතනයේ කොටස් වලින් 90% ප්‍රමාණයක් හීරා පදනමට සහ 10% කොටස් ප්‍රමාණයක් අහමඩ් හිරාස් හිස්මුල්ලා යන අයට අයත් විය. මෙම ආයතනයේ පැවැත්මට නියමිත පාඨමාලා අතර ශරියා නීතිය පිළිබඳ පාඨමාලාවක් ඔව් ඇතුළත් කරලා තියෙනවා. ඒ පාඨමාලාවට දීලා තියෙන නම තමයි බැචුලර් ඔෆ් ආර්ට්ස් ඉන් ශරියා ඉන් ද ඉස්ලාමික් ස්ටඩීස්. වත්මන් රජයේ ස්ථාවරයේ පාදි පිරිනැමීමේ ආයතනයක් ලෙස අපි පිළිගැනීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. හිටපු ආණ්ඩුකාරවරයාගේ විශ්වවිද්‍යාලය රජයට පවර ගන්නවද කියන එක මම දැනගන්නට කැමතියි. මේ වැඩිපුර ශිෂ්‍යයන් ඇතුළත් කිරීම සඳහා යටිතල පහසුකම් අවශ්‍ය වෙනවා. ඉතින් මේ නිසා අපි අදහස් කරනවා මේ විශ්වවිද්‍යාලයේ සම්පත් ඒ සඳහා පාවිච්චි කරන්න. මම අහන්න කැමතියි මාසකට රුපියල් 5000 පරිත්‍යාගය තව ඉදිරි මාස කීපයකට ලබා දෙන්න කටයුතු කරනවා. නිරෝධානය කළ පවුල් වලට සතියකට රුපියල් 5000ක බඩු මල්ලක් තමයි ලබා දෙන්නේ. ඒ අනුව තමයි අර 10000 සංඛ්‍යාව ගොඩ උනේ සති දෙකකට අවශ්‍ය ප්‍රමාණයට මේ තත්ත්වය තව ඉදිරියට පැවතුනොත් සහන ලබා දෙන්න කටයුතු කරනවා. සති දෙකක් සඳහා තමයි 10000 ලබා දුන්නේ. ඒතර ඒකෙන් ගම්මෙවන්නේ බැරි වෙලාවත් සති 4ක් කරා මේක ගෙනිච්චාම ඒතර මාසෙට 20000 කියන එක ඔබතුමා පිළිගන්නවනේ. නිරෝධානයට ලක් වෙච්ච අයට ඔවුන්ගේ නිවසෙන් බැහැර වෙන්න බෑ. පරිභෝජනයට අවශ්‍ය බඩු ලබා දීම රජයේ වගකීම. ශ්‍රේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මැතිතුමා කොවිඩ් ආසාදනයට ලක් වෙලා මහරසිට ගල්ලෑල්ල බල ප්‍රදේශයේ නිරෝධායන කඳවුරකට ගෙනහිලා තිබෙනවා. ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මැතිතුමාගේ සෞඛ්‍යමය තත්ත්වයක් ආරක්ෂමය තත්ත්වයක් අවබෝධ කරගෙන එතුමාව IDH රෝහලට යවන්නට කටයුතු කරන්නයි කියලා මම මේ මානුෂීය ඉල්ලීම මේ අවස්ථාවේ ඉදිරිපත් පසුකිය රජය සමයේදී රාජ්‍ය අංශවල සිදු වූ අක්‍රමිකතාවයන් වෝහාරික විගණනයක් මගින් සොයා බැලීමට කටයුතු කරනා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රජයේ සමී රාජ්‍යංශයේ බලලම නැහැ. මේ තියෙන ඒවැය කෝටි ප්‍රකෝටි ගණන් අලාභ විඳිමින් විවිධ ජාවාරම් සඳහා තමයි සතුත වෙළඳසැල් ජාලේ පාවිච්චි කරලා තියෙන්නේ. ඒක නිසා අපිටත් අලගිය වැලගිය තැන් හොයාගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා අපි විශාල වියදමක් දරලා වෝහාරික විගණනයක් කරලා හොයාගන්න හදනවා මොකද්ද මේකට වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ යටතේ මානව සම්පත් කළමනාකරණය දුර්වල වෙලා තියෙනවා. මූල්‍ය තත්ත්වයත් අන්තිමටම දුර්වල වෙලා තිබෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් අලාභ ලබන තත්ත්වයක්. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවෙත් වැටුප් ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනකොට තමයි අපි මේ බාර අරන් දැන් ඒක වෙනස් ක්‍රමයකට අලුතෙන් නව සභාපතිතුමා යටතේ ගොඩනැගීම කරන්නේ. දැන් තමයි අපි හදන්නේ සතොසට තරඟකාරී වෙන ලෙස රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවත් ඒ දෙකටම තරඟකාරී වෙන ලෙස කිව්ෂොප් ව්‍යාපාරයක් ගමන් කරවන්න තමයි අපි අදහස් කරන්නේ. මගේ බලාපොරොත්තුව තමයි හැම ග්‍රාම සේවක වසමකම ගමේ තරුණයෙකුට සාධාරණ මිලට ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අලෙවි කරන්න කිව් ෂොප් එක බැගින් 14025 හදන එක තමයි බලාපොරොත්තු.
ආගමට දහමට මුල් තැන ලබා දෙමින් සමාජය තුළ විප්ලවීය වෙනසක් ඇති කළ යුතු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යාලු සංස්කෘතියේ මුලස්ථානයේ අඩුවන්නේ සත්‍යන්තේවත් අපේ බෞද්ධයන්ට විහාරස්ථානෙට ගිහිල්ලා ගමේ පන්සලත් සමගේ සම්බන්ධතාවය ඇති කරගෙන විශේෂයෙන්ම තමන්ගේ දරුවෝ හරි මගට යවන්න ඒ ආදර්ශයේ පන්සලේ ලබා ගන්න පුළුවන්. අපිට මතකයි අපි පොඩි කාලේ අපි සෑම ප්‍රශ්නයකට අපි ආවේ ගමේ පන්සල. අපේ කාලේ ගෙදරක ප්‍රශ්නයක් ඇති වුණොත් ගමක ප්‍රශ්නයක් ඇති වුණොත් පොලිසිය නෙමෙයි ගියේ මුසාවි නෙමෙයි ගියේ ගියේ පන්සලේ නායක හමුදුරුවෝ ගාව. දැන් නැවතත් මේ සමාජයේ විප්ලවීය වෙනසක් ඇති වෙනවා. අපි උත්සාහ කළා දින 100 රජයේ තියෙන අවස්ථාවේදී විශේෂයෙන්ම අලුත් සෑම නිකායටම නිත්‍ය බලතල ලබා දෙන කතිකාවතක් ඇති කරන්න එක හදලා තියෙනවා. ඒක ප්‍රමාද වීම නිසා විනය ප්‍රශ්න බොහෝ ඇති වුණා. ඒ වගේම සංගායනාවක් පැවැත්වීම සඳහා අදාළ බොහෝ ගණනක් ඇති වෙලා තිබුණා. විශ්වවිද්‍යාල පද්ධතිය විවෘත කිරීමට ගැටලුවක් නොමැති වුවත් පවතින තත්ත්වයේ හැමුවේ විශ්වවිද්‍යාල ළමුන්ට මෙම වෛරසය ආසාදනය වුවහොත් එය රටට දරාගත නොහැකි තත්ත්වයක් වනු ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අපේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත් අන්තර්ජාලය ඔස්සේ දරුවන්ට ඉගෙනනවා. ඒ නිසා ඒ තිබිච්ච අත්දැකීම් එක්ක ජූනි මාසේ වෙද්දී ළමයින්ට විභාග පැවැත්තුවා. විභාග පවත්වන්න ලැබුණේ ගෙදර තියලා උගන්නපු නිසා. එතකොට සැප්තැම්බර් මාසේ වෙද්දී මේ ගැටලු පැන නැගිලා අද තත්ත්වයේ වෙද්දී අපේ මේ සති තුනට නොවැම්බර් මාසේ අපි පන්ති පවත්වලා තියෙනවා 70,000 මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ. ඇත්තටම අපිට විවෘත කිරීම සම්බන්ධ අද ගැටලුවක් නැහැ. මොකද හේතුව දරුවන්ට අපි අධ්‍යාපන කටයුතු කරගෙන යන නිසා. නමුත් පාසල් පද්ධතිය වගේ නෙමෙයි විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තාම විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි දරුවෝ ගොඩක් නේවාසිකව ඉන්නේ. දේවදනපුර විශ්වවිද්‍යාලය ගත්තොත් 7000ක් නේවාසිකව ඉන්නේ. මේ 7000ම තියෙන්නේ පොදු පාසුකම්. සමහර නේවාසිකාගාරවලට අපි කියන්නේ සංකීර්ණ කියලා. එක නේවාසිකාගාර සංකීර්ණයක 2000කට ආසන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් නේවාසිකව ඉන්නවා. ඒ නිසා මෙවැනි බෝ වෙන රෝගයක් රටේ තියෙන අවස්ථාවක ශිෂ්‍යෝ 2000ක් ඉන්න නේවාසිකාගාරයකට එවැනි වදුරක් ඇති වුණොත් මං හිතන්නේ ඒක අපේ රටකටවත් දරා ගන්න බෑ. ඒ නිසා තමයි දරුවන්ට ගෙදර තියලා උගන්වගෙන යන කටයුතු කරන්නේ. රටවටාපුවත් කීපයක් කැටියෙන් වැඩමලන පොලිස්පති ලෙස කටයුතු කළ සීඩී වික්‍රමරත්න මහතා මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස පත්වීමත් සමග අද දින පොලිස් මූලස්ථානයේදී සියදුහුරේ රාජකාරී කටයුතු ඒ මහතා ආරම්භ කර තිබෙනවා. වසර දෙකකට ආසන්න කාලයක් වැඩමලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සීඩී වික්‍රමරත්න මහතා 1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට එක්ව තිබෙනවා. වසර 34ක සේවා කාලයක් මේ වන විට සපුරා තිබෙන සීඩී වික්‍රමරත්න මහතා පාස්කු ප්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කර තිබුණා. ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලංකිකයින් 38 දෙනෙකු සාර්ථකව ඉවත් කර ගැනීමට හැකි වී ඇති බව විදේශ අමාත්‍යාංශය ඉතියෝපියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉතියෝපියාවේ තානාපති කාර්යාලය මෙම ශ්‍රී ලංකිකයින් පිරිස යුද කලාපයෙන් මුදාගෙන ඇති බවයි ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ඉතියෝපියාවේ ඇඟලුම් කර්මාන්තයේ නියුතු මෙම සියලුම ශ්‍රී ලංකිකයින් නොබෝ දිනකින් ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ඌව සහ නැගිනිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස දෙකින් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සෙයින් වැසි ඇති වන අතර ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. දැන් ක්‍රීඩා පුවත්. මෙවර LPL තරගාවලියේ පළමු තරගයේ වූ කොලම්බෝ කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර පැවති තරගෙන් ජය හිමිකර ගැනීමට කොලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.
ලංකා ප්‍රීමියර් ලීග් 2020 ඉක්වල් ජයගමු ඊයේ දින සමාරම්භයේ සිදු වූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ මංගල තරගය ඊයේ දින කොළඹ කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර හම්බන්තොට සූර්යවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවතුණා. කාසිය වාසිය දිනු කොළඹ කිංග්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර එෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා නායක කුසල් ජනිත් පෙරේරා සහ රහමනුල්ලා පිටියට පෙවිසියා. Colombo Kings won the toss and decided to bowl first. Gets it through. First boundary of the innings. This time he gets it right. This time he gets it right. කෙසේ නමුත් අනවශ්‍ය පන්දුවකට පහර කෙල්ල කිරීමට යාමේදී රහමනුල්ලා අවාසනාවන්ත ලෙස දෙවියද්දී ලකුණු 53ක් ලබා සිටියේ LPL තරගාවලියේ පළමු අර්ධ ශතකය වාර්තා කරමින්. Ahmed, a leg spinner is always in the game. So he's on his way now. Gurbaz for 53 off 22 delivery. In anathuruwa pitiyata pevisi Kusal Mendis nayaka Kusal Perera samagin ekma lakunu 59 ka sambandhatawak dewana kadulla wenuen godanaguwa. Kusal Mendis tada lakunu 30 laba sitiyedi awasanawanta lesa dewi yamata siduwuna. Teams gone taken. Wasn't intended. ලකුණු රැස් කිරීමේ බර කරටගත් නායක කුසල් පෙරේරා ලකුණු 87ක විශිෂ්ට ලකුණු සංඛ්‍යාවක් ලබා සිටියේදී දුෂ්මන්ත චමීරගේ පන්දුවකට දැවි ගියා. It's been safe, I think. Oh, it's a great catch. That was an outstanding grab. That is beautifully taken. අසේල ගුණරත්න නොදැවි ලකුණු 33ක් රැස් කළ අතර සීකුගේ ප්‍රසන්න රැස් කළේ නොදැවි ලකුණු 4ක් පමණයි. ඒ අනුව පන්දු අර 20 අවසානයේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අඩුල 3ක් දැවි රැස් කර ගැනීමට හැකි වූ ලකුණු සංඛ්‍යාව ලකුණු 219ක් පමණයි. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කොළඹ කිංග්ස් කණ්ඩායමේ ආරම්භක සම්බන්ධතාව ලකුණු 64කට සීමා කරමින් ලෝරි ඉවාන්ස් දැවිගේ ලකුණු 22ක් ලබා සිටියේදී straight down the fielder's throat. So Asela Gunaratna has done. අනතුරුව දෙවන කඩුල සඳහා පිටියට පෙවිසි තික්ෂිලද සිල්වා චන්දිමාල් සමගින් ලකුණු 67ක සම්බන්ධතාවක් ගොඩනැගුවා. දිනේෂ් චන්දිමාල් පන්දු 46කට ලකුණු 80ක් රැස් කළ අතර ඉසුරුදාන නොදැවි ලකුණු 34ක් රැස් කළා. තරගයේ අවසාන භාගයේ වන විට කරට කර සටනක් කණ්ඩායම් දෙක අතරම ඊයේ දින පැවතියා. ඒ අනුව ජයග්‍රහී ලකුණු සීමාව හඹා ගිය කොළඹ කිංග්ස් කණ්ඩායම පන්දු අර 20 අවසානයේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම රැස් කළ ලකුණු 219 පමණක් රැස් කිරීමත් සමග තරගයේ ජය පරාජය තීරණය කෙරුණා. සුපිරි පන්දුවාරයකින් 3 from 1 he's got underneath that and is it going to be a super over coming back for 2 it is going to be a super over super over oh there we go it's a super over we have a super over what an extraordinary game this has been යනෝ සුපිරි පන්දුවාරයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොළඹ කිංග්ස් කණ්ඩායම පන්දුවාරයේ අවසානයේදී ලකුණු 15ක් රැස් කළා oh that's nicely bowled That's a good connection. Full toss. Worked on the onside. අනතුරුව සුපිරි පන්දුවාරයේ ක්‍රීඩා කළ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට සුපිරි පන්දුවාරයේදී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 12ක් පමණයි. ඒ අනුව මෙවර LPL තරගාවලියේ මංගල තරගය ඊයේ දින ජයග්‍රහණය කළේ කොළඹ කිංග්ස් කණ්ඩායමයි. Goodness me. Brilliant start for the man from required off the last ball. He's hit it pretty well, but it's not going to go all the way. That's safe enough. That is it. The Kings have got up. That's extraordinary. That really is quite extraordinary. Scrambled and got themselves back into this game. Went to a super over and now 19 for 3 is what the Kandy Tuskers made. Lanka Premier League. Visay Visa. Equal. Jayagamo. ඒත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින්නිමාවට පත් වෙනවා. තවත් පුවත් සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.